ගරු කොමිසමේ සභාපතිතුම ඇතුළු කොමසාරිස්තුමල්ලාගෙන් අවසරයි. මම පළමුවෙන්ම ඔබතුමාලාට ඉතාම ස්තුතිවන්ත වෙනවා ස්වේච්ඡාවෙන් මේ වගේ බාරදූර උතුම් කාර්යයකට දායකත්වයේ දැක්වීම සම්බන්ධයෙන්. ඒ වගේම රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමේ සභාපති වෛද්‍ය පාදිනිය මැතිතුමා ඇතුළු වෛද්‍ය සංගමේ සියලුම නිලධාරීන් සහ වෘත්තිකයන්ගේ එකමුතුව මේ කාර්යයට දායකත්වයේ සැපයීම සහ අත ගැසීම සම්බන්ධයෙන් මම ඔබතුමාලාට ඉදිරිපත් කරා. මා විසින් මතු කරන්න උත්සාහ කරන කාරණේ වෙළඳ ප්‍රතිපත්තියක දෘෂ්ටිමය පදනම. අපි ගොඩක් කලාට මේ තාක්ෂණික කරුණු ගැන අවධානය යොමු කරනවා. ඒ දෘෂ්ටිමය පදනම, ඒ සංකල්පීය කරුණු සහ උපායමාර්ගික රාමුව සම්බන්ධ කරුණු සාකච්ඡාවට ලක් නොවීම නිසා මහජනයට ගෝචර වෙන්නේ නැහැ මේ කරුණු. මහජනයට ගෝචර වෙන්නේ අර විදිහේ මේ දෘෂ්ටිමය පදනම, ඒ මත පදනම් වෙන උපාය මාර්ග. ඒතකොට ඒක මත තමයි ක්‍රියාමාර්ග තෝරන්න ඕනේ. ඒතකොට මහජනයට පුළුවන් වෙනවා ඒ සම්බන්ධයෙන් යම් දායකත්වයක් දක්වන්න සක්‍රීයව. ඒ නිසා මම කරුණු දක්වන්නේ ඒ කරුණ සම්බන්ධයෙන් විතරයි. නමුත් මම පසුබිම් කාරණයක් පසුබිම ගැන යම් විනාඩි පහක කාරණයක් කියන්න උත්සාහයක් අදහසක් තිබුණා. නමුත් ඒක මම දැන් නැවත්තුවා. අපේ දමයන්ති පෙරේරා මැතිණිය ඒක සම්පූර්ණයෙන්ම ආවරණය කළා. කෙසේද ලෝකයේ වෙළඳ ගිවිසුම්, ලෝක වෙළඳ සංවිධානය, ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය, එවැනි ආයතන කොඩෙක්ස් ඇලිමෙන්ටාරිස් වැනි ආයතන ඒ ප්‍රමිතීන් හදලා, විවිධ ක්‍රමවේද හදලා, ව්‍යාපෘති හදලා, නීති හදලා, ප්‍රතිපත්ති හදලා කොහොමද ලෝකයේ මේ වෙළඳාම මෙහෙයවන්නේ, ඒක අවසානයේ ඔවුන්ගේ වාසියට හරවගන්නේ සහ ලෝකයේ පුරා නිෂ්පාදන පද්ධති බිඳවට්ටන්නේ කියන එක. ඒ වගේම අත්දැකීමෙන් දන්නවා විශාල වශයෙන් මුල සේදීම හරහා දේශීය විද්වතුන්, විශේෂම ලංකාවේ කෘෂිකර්ම ශ්‍රේෂ්ඨයේ ඉන්න විද්වතුන් රාශියක් ඒ පශ්චාත් උපාධිවලට රැගෙන යාම හරහා ඉතා සුළු මුදලක් වියදම් කරලා ඒ ඇමරිකානු විශ්වවිද්‍යාලයක කම්කරුවෙක්ගේ පඩිය ඩොලර් 2000ක් වගේ පඩිය වියදම් කරලා මොළ සෝදලා නිලධාරියෙක් මෙහාට එවුවම ඔහු හරහා සමස්ත ආර්ථිකයේ හසුරුවන තත්ත්වයක් ඇති කරගන්න පුළුවන්. ඔවුන් ඒක විශාල ලෙස බහුලව ලංකාවට අදාළව පාවිතා කරා. මා ජාත්‍යන්තර සංවිධාන රාශියක වැඩ කරලා තිනවා. ඒ නිසා මට ඒ සම්බන්ධ අත්දැකීම් තිනවා. මා හිතනවා මම අද මේ අදහස් දක්වන්නේ දේශපාලන සමාජී ක්‍රියාකාරිකයෙක් ලෙස. නමුත් තාක්ෂණිකව මේ අදහස් කියන්න මට ක්‍රෙඩිබිලිටි එකක් තියෙනවා කියන එක ඔප්පු කිරීම සඳහා යම් මාගෙන කරුණු කීපයක් කියන්න ඕන කියලා හිතනවා. මම ජාත්‍යන්තර සංවිධාන කීපයක ලෝක වෙළඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ළමා අරමුදල, ඔස්සේට් ඔස්ට්‍රේලියා ආධාර සංවිධානය කියන සංවිධාන තුනකට සම්බන්ධ ව්‍යාපෘතිවල පැසිෆික් රටවල් කීපයක සේවය කරලා තිනවා. ප්‍රතිපත්ති සම්පාදනයට ප්‍රායෝගිකව දායක වෙලා තිනවා. ඒ වගේම ලංකාවේ ප්‍රධාන අමාත්‍යාංශ දෙකක ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙක් ලෙස ප්‍රතිපත්ති තුනක් හදන්න දායක වෙලා තිනවා. ඒ කමිටුවල සභාපතිවරයා ලෙස බීජ ප්‍රතිපත්තිය, ජල ප්‍රතිපත්තිය සහ නිවාස ප්‍රතිපත්තිය, මේ දෙකෙන් ජල ප්‍රතිපත්තිය සහ බීජ ප්‍රතිපත්තිය කුණු බාල්දියට දැම්මා. නමුත් නිවාස ප්‍රතිපත්තිය කැබිනට් එකෙන් අනුමත කරා. ඒ වගේම මම නීති සකස් කිරීම සම්බන්ධයෙන් පසුගිය කමිටුවේ අමාත්‍යාංශ දෙකක අවුරුදු 6ක කාලයක් තුළ වැඩ කරා. ඉඳිකිරීම් සංවර්ධන පනත ඒ කමිටුවේ සභාපතිවරයා ලෙස මම කටයුතු කරා. ඒ වගේම ගොවිජන සංවර්ධන පනත ඒ පනතත් කුණු බාල්දියට ගියා. නමුත් සංවර්ධන ඉඳිකිරීම් සංවර්ධන පනත සම්මත වුණා. ඉතින් දේශීයවත් අවුරුදු 6ක විතර කාලයක් මේ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියම ඉදිරියට තිනවා. ඒ වගේම ජාත්‍යන්තරව අවුරුදු 8ක විතර කාලයක් මේ ප්‍රතිපත්ති හරහා මේ රටවල් වල ආර්ථිකය නිෂ්පාදන පද්ධති, විශේෂයෙන්ම සෞඛ්‍ය පද්ධති විනාශ කරන ආකාරය මම අත්දැකලා තිනවා. ඒ සම්බන්ධව විවිධ උපාය මාර්ගික අධ්‍යාපනය මම ලබාගෙන තියෙනවා. ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ළමා සෞඛ්‍ය ආතනයේ ඒ සම්බන්ධ උපාය මාර්ගිකව කොහොමද මේ ප්‍රතිපත්ති සකස් කරලා මේ රටවල් අමාරුය දාන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් මම ශාස්ත්‍රීයව හදාරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ප්‍රතිපත්ති සැදීම කියන එක ඉතාම භයානක ක්‍රියාවලියක්, සූදුවක්. ප්‍රතිපත්තියක් නැතුව ඉන්න එක සමහරලාට හොඳ වෙන්න පුළුවන්, නීතියක් නැතුව ඉන්න එක හොඳ වෙන්න පුළුවන්. නීතියක් ප්‍රතිපත්තියක් සකස් කිරීමට වඩා අපි අර උපක්‍රම වලට ගොදුරු වුණොත් ඒ ප්‍රතිපත්තිය භයානක වෙන්න පුළුවන්. ප්‍රතිපත්තියක් නැතුව
තියෙනකොට අපිට යම් වාද විවාද කරන්න සමාජයේ අවකාශයක් තියෙනවා. නමුත් යම් නිශ්චිත ප්‍රතිපත්තියකට අපි එකඟ වුණාන් පස්සේ ඒ ඉහළ නිලධාරීන්ට සහ දේශපාලකයන්ට අවකාශය තියෙනවා. ඒක පෙන්වෙමින් ඒක ඉදිරියට අර යන. ඒ නිසා ඒක පිළිබඳව අපි තාම සැලකිලිමත් විය යුතුයි. ඒ නිසා ඔබතුමාලාගේ කාර්යභාරයේදී ඉතා වැදගත් වෙන්නේ මෙන්න මේ උපාය මාර්ගික රාමුව. මහජනයාට සක්‍රීයව දායක වෙන්න පුළුවන් විදියට ඒ වෙළඳ ප්‍රතිපත්තියේ ප්‍රතිඵල දකිනකොට ඒකට පක්ෂව සහ විරුද්ධව මහජනයාට දායක වෙන්න පුළුවන් විදිය ප්‍රතිපත්තිමය ලේඛනයක් හදෙන්න ඕන. දැන් උදාහරණයක් විදියට ඉන්දියාව ගත්තොත් ඉන්දියාවේ වෙළඳ ප්‍රතිපත්තිය මට මම ඒක මම හිතන්නේ ගෙනල්ලා ඇදී ඒක වැදගත් වෙන්නේ නැහැ. නමුත් ඒක ඊටාම තාක්ෂණික ලේඛනයක්. ඒක ඇත්ත ප්‍රතිපත්තිය. උපාය මාර්ගික ලේඛනයේ තියෙන්නේ ඒක රහසිගතයි. ඒක රෝ සංවිධානයේ ආර්ථික මේ ඉන්ටෙලිජන්ස් කමිටුව ඇතුළේ තමයි ඒක තියෙන්නේ. ඒක පොදු මහජනයා දන්නේ නැහැ. උන්ට ඒක වැදගත් වෙන්නේ නැහැ. නමුත් අපි වගේ රටක පොදු මහජනයා දැනගන්නා උපාය මාර්ගික රාමුවක් සකස් කිරීම වැදගත් වෙනවා. එතකොට තමයි පොදු මහජනයා ඒකට දායක වෙලා ඒක ඇතුළේ ඒ කරන විවිධ කූට ක්‍රියාවන් බේරන්න පුළුවන් වෙනවා. ඉතින් ලංකාව ගත්තොත් ඉතිහාසයේ අපේ රටේ මීට අවුරුදු 40කට පෙර විවෘත ආර්ථිකය යටතේ තමයි අපේ ආර්ථික ජාතික ආර්ථික ප්‍රතිපත්ති සහ වෙළඳ ප්‍රතිපත්තිය සම්පූර්ණ හැරවුමකට ලක් වෙන්නේ. නමුත් ඒ සම්බන්ධ නිශ්චිත ලේඛනයක් ප්‍රතිපත්තියක් ලෙස හෝ වෙනත් ලේබලයකින් හැඳින්විය හැකි ලේඛනයක් කිසිම අවස්ථාවක ලංකාවේ පාර්ලිමේන්තුවෙන් සම්මත වුණේ නැහැ, මහජනයාට ඉදිරිපත් වුණේ නැහැ. ඒක රහසිගත අදුෂ්‍යමාන ප්‍රතිපත්තියක්. ඒක මෙහෙවන්නේ ලෝක වෙළඳ සංවිධානයේ මේ IMF එක එවනත්ත ලෝක බැංකුව සහාර මොලසෝ දාගත් නිලධාරීන් භාණ්ඩාගාරයේ සිටින AI විසින් තමයි ඒක ක්‍රියාත්මක කරමින් ගියේ. ඒක මහජනයා දන්නේ නැහැ. සැඟවුණු ලේඛනයක්. එතකොට ඒ ක්‍රියාවලිය හරහා ඒ වෙනකොට තිබුණු දේශීය ආයෝජන විශේෂම රාජ්‍ය ආයෝජන මත පදනම් වෙච්ච දේශීය නිෂ්පාදනය මත පදනම් වෙච්ච ආර්ථික මොඩලය වෙනස් වෙනවා. විදේශීය ආයෝජන සහ විදේශීය වෙළඳාම මත පදනම් වෙච්ච මොඩලයක් බවට පරිවර්තනය වෙනවා. ඉන්පසු ක්‍රමානුකූලව 77 ඉඳලා ඒකට තව අංග එකතු වෙනවා. මහා පරිමාණ යටිතල පහසුකම් නගරාශ්‍රිත සංවර්ධන ව්‍යාපෘති මහජනය බහුතර මහජනයාට ආර්ථිකයට දායක විය හැකි ව්‍යාපෘති වෙනුවට මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ලෝක ණය වෙළඳ පොළත් එක්ක අපේ රටේ ආර්ථිකය ගැට ගැහෙන ව්‍යාපෘති තමයි අපි ණය උගුලේ හිර වෙන ව්‍යාපෘති තමයි ඒ ක්‍රියාවලිය ඇතුලේ ආයෝජන ලෙසත් හඳුන්වා දුන්නේ. එතකොට ඒ ක්‍රියාවලිය ඉස්සරහට ආවා. මෑත කාලෙදී අපි දැක්ක ආණ්ඩුව ඉතාම කූට විදියට වෙළඳ ප්‍රතිපත්තියක් සකස් කර තමන්ගේ හිතවාදී නිලධාරීන් විද්වතුන් යයි කියාගන්නා පිරිසක් ලවා. මා මේ මහජන සභාවක වුණත් මම බය නැතුව කියනවා ඒ විද්වතුන් සමග විවිධ අවස්ථාවල විවිධ වාද විවාද කරලා තිනෝ ඔවුන් ඇත්තටම කුලීකාරයන් පිරිසක් ලෙස මම අපහාස කිරීම සඳහා නෙමෙයි හඳුන්වන්නේ. ඔවුන් තමන්ට දුන්න උදැල්ලේ මිටේ දිග පමණක් දැනගෙන මේ වැඩේට බැහැපු තාක්ෂණිකව මේක දිහා බලපු පිරිසක්. මම සම්බන්ධ විවේචනාත්මක ලිපියක් ඉදිරිපත් කළ පත්‍රවල එක මම හිතන්නේ වෙබ්සයිට් වල පළ වුණා. ඔබතුමාලට මම ඒක පිටපතක් දීලා තියෙනවා. කපා කොටා ඇලවීමෙන් වෙළඳ ප්‍රතිපත්තියක් සකස් කළ හැකිද කියලා. ඒකේ බහුතර වෙළඳ ප්‍රතිපත්ති සකස් කිරීම මා දන්නවා. මා ඒ ක්‍රියාවලියට දායක වෙලා තියෙනවා. ඒක විශාල ලේඛන තොගයක් පාඨ ග්‍රන්ථෝලින් විවිධ පබ්ලිකේෂන්ස් වලින් කපලා කොටලා අලවලා මහ විශාල ලේඛනයක් හදනවා. ඒක ඊටාම ප්‍රතිපත්ති සකස් කිරීමේදී මහජනයා රැවටීම් සඳහා යොදා ගන්නා මූලික ප්‍රාථමික උපක්‍රමයක්. එතකොට මේ ප්‍රතිපත්තියේ මූලික උපාය මාර්ගික රාමුව සැඟවිලා තියෙනවා. ඒ ඔවුන් හදපු ප්‍රතිපත්තිය ඇතුලේ පට්ටපල් බොරු තියෙනවා, ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරලා තියෙනවා. මා ඔවුන්ට චෝදනා කරනවා. ඔවුන් මේ විදිහට ඒ තමන් ඒ සියලු දෙනා එට්කා ගිවිසුම සහ සීපා ගිවිසුම හදන්න දායක වෙච්ච පිරිස් ඒ අය ඒ තමා විසින් හදපු ලේඛන තමා විසින් හදපු වෙළඳ ගිවිසුම් තමා විසින් යටත්තු ඇත්තරම හදපු නෙවෙයි ඉන්දියාවේ නිලධාරීන්ට යටත් වෙලා සකස් කරපු ලේඛන සාධාරණීකරණය කරන්න තමයි ප්‍රතිපත්තිය හැදුවේ. ප්‍රතිපත්තිය හැදුවේ වැඩේ කරලා ඉවර වෙලා. ඒකට එක හේතුවක් තිබ්බා. ඒක වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මේ විදිහට ප්‍රතිපත්තියක් ඕන කියලා සමාජයේ මතයක් හදපු නිසා තමයි මේ කූට කමිටුවක් හදලා පිටු 112ක ලේඛනයක් හදනවා සති 5යි. තොරතුරු ගණ්ඩක් දුන්නේ සති 5යි. ඔය තොරතුරු ගන්න මහජනයාගෙන් නෙවෙයි නිලධාරීන්ගෙන් රාජ්‍ය නිලධාරීන්ගෙන් තොරතුරු ගන්න සති 5ක් අතුරත ලේඛනය හදනවා.
එතකොට මේ ලේඛනයේ නිල වශයෙන් සමාජයේ ඉදිරිපත් කළේ නැහැ, පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරේ නැහැ, කිසිම පුවත්පතක පළ වුණේ නැහැ, වෙබ්සයිට්ස් වල තිබුණා. ඒ දැනුමත් පිරිස් ඒ වැරගෙන කියවන්නේ නැති බොහෝ දෙනා කියවලා කියලා මම හිතන්නේ නැහැ. මම හැබැයි අකුරක් නැර ඒක කියවුවා. එතකොට මේ කිසිදු නිලභාවයක් නැති ලේඛනය සම්බන්ධයෙන් මේ මෑතකදී 2016 මැයි මාසයේදී ආණ්ඩුව වෙළඳාමට පහසුකම් සැලසීමේ WTO ගිවිසුමට අත්සන් කරනවා ජාත්‍යන්තර ප්‍රඥාප්තියට. ඒ අත්සන් කරන අවස්ථාවේදී ඔවුන් කියනවා ඒ අත්සන් කරන අවස්ථාව වෙනකොට කිසිදු ප්‍රතිපත්තියක් මැයි මාස වෙනකොට තිබුණේ නැහැ. ඒ සම්බන්ධ කතිකාවක් තිබුණේ නැහැ, ප්‍රතිපත්තියක් තියෙනවා කියලා ඒක සම්බන්ධයෙන් පිළිගැනීමක්වත් නැහැ. ඒතකොට එහෙම ප්‍රතිපත්තියක් නැතුව තමයි මේ ගිවිසුමට අත්සන් කරන්නේ. හැබැයි 2006 අවුරුද්දේ තමයි අපේ රටේ ඒ සම්බන්ධයෙන්ම ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව කියලා දෙපාර්තමේන්තුව පිහිටුණා. අපේ රටේ තරම් භාණ්ඩාගාරයේ يعني මුදල් අමාත්‍යාංශයේ තරම් අපේ රටේ තියෙන දෙපාර්තමේන්තු මම හිතන්නේ 13ක් විතර තියෙනවා. එහෙම දෙපාර්තමේන්තු සංඛ්‍යාව ලෝකෙ කොහෙවත් නැහැ, ඉන්දියාවෙත් ඇමරිකාවෙත් නැහැ. පුදුම දෙපාර්තමේන්තු සංඛ්‍යාවක් තියෙනවා. හැබැයි එයාගේ යුතුකම රටට යුතු වෙන්නේ නැහැ. මෙන්න මේ කියන ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව පිහිටවන්නේ 2006. ඒ ආයතනයේ පිහිටවීමේ මූලික අරමුණේ සඳහන් වෙනවා මොකද්ද? වෙළඳ ප්‍රතිපත්තියක් සකස් කිරීම. ඒක කළමනාකරණය කිරීම. නමුත් අද වෙනකන් එම ආයතනයෙන් කරපු දෙයක් නැහැ. ඒතර ඒ ආයතනයට පිටින් තමයි අර කියන විද්වතුන් 4-5 දෙනෙක් හෑන්ඩ් පික් කීප දෙනෙක් දාලා තමන්ගේ මිත්‍රයෝ ටිකක් දාලා හැදුවා ප්‍රතිපත්තිය. ඒතර අර ව්‍යවස්ථාවෙන් බලය දීලා තියෙන ආයතනය නෙවෙයි මේකට දායක වෙන්නේ. ඒගොල්ලෝ මුකුත් කරන්නේ නැහැ. ඊට පස්සේ සැප්තැම්බර් 27 වෙනිදා ආණ්ඩුව ගිහිල්ලා ලෝක වෙළඳ සංවිධානයේ වෙළඳ ප්‍රතිපත්ති සමාලෝචනයට සහභාගී වෙනවා. ආණ්ඩුවෙන් දෙනවා ඒකට අදාළ ලේඛනයක්. හැබැයි මෙන්න මේ ලේඛනයේ සඳහන් වෙනවා මොකද්ද? අපි ප්‍රතිපත්තියක් හදලා තිනවා, ඒ ප්‍රතිපත්තිය අනුව තමයි මේ සමාලෝචනය යෙදෙන්නේ කියලා. බලන්න කොයිතරම් කූට විදියටද ආණ්ඩුවක් ලෙස මේ අය කටයුතු කරන්නේ. ඉතින් මම කලින් කිව්වා ඒ ප්‍රතිපත්තියක් කියන සෝකෝල් ප්‍රතිපත්තියේ තියෙන දුප්පත්කම ගැන මම ඔබතුමාලට බාර දුන්න ලිපියේ තියෙනවා, පුවත්පත්වල වෙබ්සයිට්ස් වල ගියා. ඒක ඒ සහභාගී වෙච්ච විද්වතුන්ට තරම් නොවන ඉංග්‍රීසි භාෂාවෙන් වික්ත ඉංග්‍රීසි භාෂෙන් ලියලා තියෙනවා. නමුත් ඒක දුප්පත් ලේඛනයක්. එතකොට මේ ආකාරයට දැන් අපි ඇවිල්ලා දැන් ඔබතුමාලාගේ දායකත්වයෙන් වෛද්‍යනදාරිගේ සංගමේ ඒ මැදිහත්වීමෙන් දැන් මේ කොමිසම පිටවලා තියෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් මම ඉතාල කෙටියෙන් කිව්ව ඉතිහාසයේ මේ වගේ ඉතාම කනගාටුදායක දුප්පත් තත්ත්වයක් කිං මේ රට ගලව ගන්න වගකීම තමයි ඔබතුමාලාගේ උරමත පැටවිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා වැඩි කාල වේලා ගන්නෙ නැතුව මා කරුණු 12කින් අඩන් ඇතුළත් ප්‍රතිපත්ති මාසෙන් ඉතා වැදගත් ප්‍රදේශ ප්‍රමාණයක් ආවරණය කරන ඔබතුමාලා. එතකොට මේ ප්‍රතිපත්තිමය ලේඛනයේ අර මලින් කිව්වා වගේ තාක්ෂණික කරුණු රාශියක්, පාඨ ග්‍රන්ථවලින් උපුටාගත් කරුණු රාශියක්, විවිධ විද්‍යාත්මක පබ්ලිකේෂන්ස් වලින් උපුටාගත් කරුණු රාශියක් දාලා අර සැබෑ ප්‍රතිපත්තිය සංගවල මහා ලේඛනයක් මිනිසුන්ට ඉදිරිපත් කරනවා වෙනුවට අර උපාය මාර්ගික රාමුව ඉතාම පැහැදිලිව මහජනයාට දැනගත හැකි ආකාරයට ඉදිරිපත් කරන්න කියන ඉල්ලීමත් කරමින් මම මේ කරුණු 12 ඉදිරිපත් කරනවා. පළවෙනි එක ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන න්‍යාය පත්‍රය තුළ වෙළඳ සහ ආයෝජන ප්‍රචලිත කිරීමේදී උපාය මාර්ගිකව මඟ පෙන්වන විධිමත් සහ නිශ්චිත ලේඛනයක් මේ වෙනතුරු නැත කියන පදනම ඔබතුමාලා ගන්න කියන එක. මොකද මේ හැදුවා කියන ලේඛනය පක්ෂපාති එහෙම වෙළඳ ප්‍රතිපත්තියක් ලෙස අනුමත කළ නොහැකි ලේඛනයක්. ඔබතුමාලා ඒක අනුමත නොකර එහෙම ලේඛනයක් අවශ්‍යයි ඒක මේ වෙනකොට ලංකාවේ හදලා නැහැ කියන ස්ථාවරයේ ගන්න කියලා. එතකොට තමයි ඔබතුමාලා කියන දෙයට ක්‍රෙඩිබිලිටි එක එන්නේ. නැතු තවත් මේකට තරඟකාරී තවත් ලේඛනයක් නිල වශයෙන් තිබේ නම් නිල වශයෙන් ලේඛනයක් නැහැ. එහෙම නිල වශයෙන් පෙන්වන්න උත්සාහ කරනවා නම් දැනට ලෝක වෙළඳ සංවිධානයට ගිහිල්ලා කියනවා නම් අපිට මෙහෙම එකක් තියෙනවා කියලා. එහෙම නැහැයි කියලා ඔබතුමාලා ඔප්පු කරලා පෙන්වීම වැදගත්. දෙවෙනි කාරණේ උපාය මාර්ගික වශයෙන් මේ වෙනකොට ලංකාව අත්සන් කළ තියෙන වෙළඳ ගිවිසුම් 7ක් සහ අර කියන ජාත්‍යන්තර ගිවිසුම ඇමරිකාව සමග වෙළඳාමට පහසුකම් සැලසීමේ ගිවිසුමක් අත්සන් කළ තියෙනවා. ඒ සියල්ල අඩංගු ඒ වගේ අඩංගු ශ්‍රී ලංකාවට වාසිදායක ඒ වගේම හානිදායක ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන රටේ ආර්ථික ස්වෛරත්වයට පොදුමහජන සුභසිද්ධියට හානිකර දේවල් සහ ධනාත්මක දේ තිබේ නම් ඒ සම්බන්ධව ඒවා මැන ගැනීම සඳහා යම් නිර්ණායක යම් කෝදුවක් ඔබතුමාලා මහජනයාට ලබා දෙනවා නම්
ඉතා වැදගත්වෙන. තොර මහජනයට පුළුවන්ගේ කෝදුවෙන් මැනල මෙන්න මේ ගියසුමේ අපිට අහිත කර දේ තියනවා. ගොවියකුට උනත් කම්කරුවකට උනත් අපේ වජතුමය කිව්වාගේ සාමාන්‍ය ජනතාවට ඒ වෙළඳ ගියසුම් මුල තියෙන හොඳෙන් නරක මනින්න පුළුවන් නිර්ණායක ටිකක්. මෙන්න මේවා මේකේ තියෙනවද? මෙන්න මේ ගුණය මේකේ තියෙනවද? මෙන්න මේ වගේ උපාය මාර්ගයක ප්‍රවේශයක් මේකේ තියෙනවද කියලා මැනගන්න පුළුවන් නිර්ණායක හඳුන්වලා දීමත් ඔබතුමාලා කියුතුකම. තුන්වෙනි කාරණේ ඍජුව මේකේ ඔබතුමාලා ඉදිරිපත් කරන්න නියමිත ලේඛනයේ අන්තර්ගතයට අදාළයි. ඒ තමයි අපේ වෛද්‍යතුමිය ගැන විශාල වශයෙන් අදහස් දැක්වුවා. ප්‍රධානම කාරණයක් රටක ආහාර සුරක්ෂිතතාවය කියන එක රටක ජාතික ආරක්ෂාව තරම්ම වැදගත්. සමහර විටත් වැදගත්. ආහාර සුරක්ෂිතතාවයේ නැත්තම් ජාතික ආරක්ෂාවත් නැති වෙලා යනවා. නැව එනකන් කට අරන් බලන් ඉන්න මිනිස්සු ටිකක් රටක ඉන්නනම් ඕන ආණ්ඩුවක් ඒගොල්ලෝ පෙරලනවා. ජාතික ආරක්ෂාව අදාළ නැහැ. ඒ නිසා අපේ රටට වැදගත් නැති වුණාට සංකල්පීයස ලෝකයේ පිළිගන්නා විද්වතුන් සෑම විටම රටක ආහාර සුරක්ෂිතතාවයේ ප්‍රමුඛතාවයලා සලකා ප්‍රතිපත්ති සකස් කළ යුතු වෙළඳාම හෝ ජාතික ආර්ථික ප්‍රතිපත්තියකින් වියුක්තව වෙළඳ ප්‍රතිපත්තියක් තිබිය නොහැක. ඒක ලෝකයේ පිළිගත් මතයක්. හැබැයි අපි ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් කතා ගැන කතා නොකර අපි වෙළඳ ප්‍රතිපත්තියක් ගැන කතා කරමු. ඒ නිසා ඔබතුමාලට යම් වගකීමක් තිබෙනවා මෙන්න මේ සම්බන්ධය පෙන්වා දෙන්න. එතකොට ආහාර සුරක්ෂිතතාවයේ අනතුරේ දාන ක්‍රමවේද රාශියක් ලෝකේ තියෙනවා. ඔක්කොම කියන්න වෙලාවක් නැහැ. විශේෂයෙන්ම සහනාධාර ලබා දීමෙන් අද වෙනකොට ලෝකයේ ධනපති රටවල් බටහිර රටවල් ඇමරිකන් ඩොලර් බිලියන 300කට වැඩි මුදලක් තමන්ගේ ගොවීන්ට සහනාධාර දෙනවා. තමන්ගේ රට තුළ නිෂ්පාදනය කරන නිෂ්පාදිත ආහාර ද්‍රව්‍ය අනෙක් රටවලට ප්‍රතාපණය කරන්න ඩම්ප් කරන්න අඩු මුදලට යවන්න. උදාහරණයක් ගත්තොත් තිරිඟු වලට ඇමරිකාව තමන්ගේ ගොවීන්ට කැනඩාව 120ක සහනාධාරයක් දෙනවා. ඒ නිසා අනික් රටවල වලට ඉරානය වගේ රටවල වලට සිද්ධ වෙලා තියෙනවා ඒ මිලට තරංකාරී වෙන්න මිල අඩු කරන්න. ලෝක වෙළඳ පොලේ මිල අඩුයෙන් තියෙනවා. ලෝක වෙළඳ පොලේ මිල ඊතාමතා වටලා තියෙනවා සහනාධාර දීලා. ලංකාව ගත්තොත් ලංකාවේ වරායෙන් ඇතුළට තිරිඟු 60 කිලෝ එකක් එන්නේ කීයටද ඔබතුමාලා විශ්වාස කරන්න? රුපියල් 38කට. කල් කිලෝක කීයද වී කිලෝක කීයද? තේරුම් ගත්තා මේ සහනාධාර දීලා මේ ආහාර ඩම්ප් කරලා මේ කරන විනාශය. එතකොට ඒ විනාශය ඒ අධිරාජ්‍යවාදී රටවල් කරනකොට අපේ රට මොකද්ද කරේ? දිනසීය වැඩසටහන යටතේ රුපියල් 10ක සහනාධාරයක් දුන්නා. ඒ වෙනකොට තිබුණු රුපියල් 15න් 10ක් අඩු කරා තිරිඟු පිටි කිලෝ එකට. ඒ වෙනකොට තිරිඟු පිටි මෙට්‍රික් ටොන් 113ක්. මේකට මම විනාඩියක් වැඩිපුර කියන්න ඕනේ. මේක ඉතා බරපතල කාරණයක් නිසා. මෙට්‍රික් ටොන් 113ක් පරිභෝජනය කළා. එතකොට කීයද සහනාධාරයේ වටිනාකම? රුපියල් මිලියන 13000යි. රුපියල් මිලියන 13000ක් සමාගමේ නිලධාරියා එනවා ගෙවන්න කස්ටම් එකට. ඒතර කස්ටම් එකේ ලොකු මහත්තයා කියනවන්නේ අපිට ඕන තරම් සල්ලි දෙනවා. ඔබතුමා ඔක සාක්කුව දාගෙන යන්න. එතකොට එයා ඒක උඩ සාක්කුව දාගෙන ආපහු යනවා. ගිහිල්ලා මිලියන 13000ක් උඩ සාක්කුව දාගත්තම කාවද මිලදී ගන්න බැරි. ඒ මුදල් වියදම් කරලා බොහොම මොනවද කළේ? 13,13 තිබුණු තිරිඟු පිටි පරිභෝජන 117 දක්වා වැඩි කරා. 104කින් අවුරුද්දක් ඇතුළත. අර මුදල් පාවිච්චි කළා. තමන්ගේ උඩ සාක්කුවේ තියෙන මිලියන 13000 පාවිච්චි කළා. මේක තල්ලු කරා. කටවල් වැගුවා සියලු දෙනා. දැන් කීයද? එතකොට සහනාධාරයේ වටිනාකම මිලියන 17000යි. මිලියන 17000 කියන්නේ අප රටේ සමස්ත සමෘද්ධි ලාභීන්ට වැය කරන මුදලට වඩා දල වශයෙන් මිලියන 2000ක් අඩුයි. දල වශයෙන් මිලියන 15000 13000 තමයි අපේ රටේ වැය කරන්නේ මුළු රටේ මිනිස් දුප්පතුන්ට. මේ සමාගමට දෙනවා මිලියන 17000. එතකොට ඒ අය විස්තන්තරලා වෙන්නේ නිකන්ද කියන එක මම දන්නේ නැහැ. මම මේ වගේ ස්ථානකයක මට කියන්න බෑ. රයිට්. ඉතින් ලස්සනම දේ මේ ප්‍රතිපත්ති සම්පාදකයන් කොච්චරම් දුප්පත්ද කියනවනම් ඒගොල්ලෝ ටයිකෝට් ඇඳට ඉතාම දුප්පත් පිරිසක් ලෙස මා චෝදනා කරනවා. මොකද මේ මුදල ඩොලර් වලට හැලෙව්වොත් ඩොලර් මිලියන 115ක් විතර වෙනවා. 10ක් කියමු. ඩොලර් මිලියන 110ක්. හම්බන්තොට වරාය තව අවුරුදු 30කින් ලෝකයේ පළමු වරායල් පහ අතුලට එනවා. ඒ වෙනකොට ලෝකයේ හදන්න නියමිත මහ පරිමාණ යාත්‍රා එන්න පුළුවන් හම්බන්තොට විතරයි.
මේ වරාය විකුණන්න හදනවා ඩොලර් මිලියන 1100කට එක හදන්න ගියා ඩොලර් මිලියන 1350ක් සල්ලි නෑ ගෙවන්න කීයද ගෙවන්න තියෙන්නේ ඩොලර් මිලියන 95යි වාර්ෂික ණය සහ පොලි වාරිකය හැබැයි අර සමාගමට දීලා තිනවා ඩොලර් මිලියන 110ක් සානාධාරයේ එතකොට මොකද්ද කියන්නේ දුප්පතුන් නෙවෙයි නම් මොනවද වචන මේ ප්‍රතිපත්ති සම්පාදකයන්ට කියන්න තියෙන්නේ ටයි කෝට් ඇන්දට තොර බලන්න මේ එක ආහාර ද්‍රව්‍යයක් සම්බන්ධයි මේ යටත් වීමේ ක්‍රියාවලිය මේ බලපෑම වලට යටත් වීමේ ක්‍රියාවලිය රටට මොන තරම් හානියක් කරනවද රටක සම්පත් විකුණන්න වෙනවා රටේ ආර්ථිකය කඩා වැටෙනවා එතකොට ඉතින් නිදහස් වෙළඳාම මේ නිදහස් වෙළඳාම ප්‍රචලිත කරන්න මේ ගන්න හුදකලා තීන්දු හරහා රටකට සිදුවිය හැකි හානිය ඒක බලන්න ඒක ඒක අපි අනිත් පැත්ත බලන්න ඕන සෞඛ්‍ය පැත්තෙන් අපි වෛද්‍යතුමිය කිව්වා අද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පවා මානසික බාධක පනවගෙන ඉන්නවා පාම්පිටි පරිභෝජනය ගැන ඒ අය ලොකුවට විරෝධයක් පළ කරන්නේ නැහැ සීනි අධි පරිභෝජනය හරි එහෙම නැත්නම් ලුණු පරිභෝජනය ගැන කතා කරන නමුත් අර ගැන කතා කරන්නේ නැහැ මේ මේ තරම් දැන් දැන් පාම්පිටි පරිභෝජනයේ ඒක පුද්ගල පරිභෝජනයේ කිලෝ 30 තිබෙක කිලෝ 80ක් වැඩිලා තියෙනවා මේ මහජනයාගේ මරණ වරෙන්තුව මේ ලියන්නේ අර වජිතුමේ කිව්වා වගේ. හැබැයි වෛද්‍ය සංගමේ පවා මානසික බාධකම් පනවගෙන ඉන්නවා. දැන් පුතුමා ඉස්සලා ප්‍රශ්නයක් ඇහුවා මොනෝසෝඩියම් ග්ලූටමේට්. ලංකාවට කිලෝග්‍රෑම් මිලියන 2ක් ආනයනය කරන අවසරකට. කැන්සර් කාරකය, දියවැඩියා කාරකය කියලා ලෝකයේ පර්යේෂණ දත්ත ඇති තරම් තියෙනවා. ඇයි මේක නවත්තන්නේ නැත්තේ? වෛද්‍ය සංගමයත් ඒක නවත්තන්න කියලා හඬ නගන්නේ නැහැ. මේක නැවතුත් ඔය විකුණන නූඩල්ස් වර්ග ඔය ක්ෂණික ආහාර මහා නම් තියෙන ආයතනවල විකුණන දේවල් බල්ලෙක්වත් කන්නේ නැහැ. සනාවත්තන්න බෑ. මේ සමාගම් ඔක්කොම දුවන්නේ මෙන්න මේ මොනෝසෝඩියම් ග්ලූටමේට් මත. විශ්වාස කරන්න ගිය අවුරුද්දේ දත්ත මිලියන 2ක් ආනයන තියෙන කිලෝග්‍රෑම් අපිට කවනවා. එතකොට මේ වෙළඳ ප්‍රතිපත්ති නාමයෙන් කරන විනාශය මේවා නවත්තන්න උපාංග මේවා නවත්තන මැදිහත්වීම මේ මැදිහත්වීමට මඟ පෙන්වන නිර්ණායක මේ මේ ප්‍රතිපත්ති අතුරු තිබිය යුතුයි එසේ නැත්නම් මේ ප්‍රතිපත්ති වැඩක් තියෙන කියලා අපි කල්පනා කරන්නේ ඊළඟට හතරවෙනි කාරණේ මානසික බාධක මම දැන් කිව්වා වෛද්‍ය සංගමයේ වැනි උසස් ආයතනයක් මේ සංගමයේ සභාපතිතුමා ඊටාම රටේ ප්‍රශ්න සම්බන්ධයෙන් මැදිහත් වන කෙනෙක් එසේ වුවත් ඒ වැනි ආයතනවලට පවා මානසික බාධක පනවන මේ මේ සංස්කෘතියක් අධ්‍යාපන පද්ධතියක් මතවාදී ක්‍රියාදාමයක් තිබෙනවා විශේෂයෙන් මතයක් හදලා තියෙනවා මේ විද්වතුන් අතර වෙළඳ ශේෂ්ඨනේ විද්වතුන් අතර ආරක්ෂණවාදයේ පිටි දකිය යුතුයි ආරක්ෂණවාදය කියන්නේ දුප්පත් වැඩක් පටු සීමාන්තික වැඩක් මේ නිදහස්වල දාම තමයි දියුණු ප්‍රතිපත්ති මෙන්න මේකෙන් ගැලවෙන්න ඕන මේකෙන් ගැලවෙන්න අමාරු නෑ 1950 දශකයට ගිහිල්ලා යුරෝපයේ රටවල් වල තීරුවදු ප්‍රතිශත බැලුවනම් ඔක්කොම 150ට වැඩි ජපානයේ සහල් වලට ගහන 100ට 800ක බද්දා කොහොමද ඒගොල්ලෝ ඒගොල්ලෝ දැන් ඉන්න ආර්ථිකය හදාගත්තේ ආරක්ෂණවාදී වෙලා තමයි තමන්ගේ නිෂ්පාදන ආරක්ෂා කරලා ආරක්ෂණවාදී ආරක්ෂණවාදී වීම ලැජ්ජාවට කරුණක් නෙවෙයි ඒකට මානසික බාධක පණ ගන්න අවශ්‍ය නැහැ ඒ වචනේ කිය කී ඉන්න ඕනේ නමුත් ආරක්ෂණවාදී ප්‍රතිපත්තිය ඇතුලේ තිබිය යුතුයි ඒ නිසා එහෙම තමයි මේ බදු පැනවීම අධෛර්යමත් කරන්නේ මොනහරිදයක් අධෛර්යමත් කරන්න අපි උපාංගයක් පාවිච්චි කරොත් ඉන්දියාව පාවිච්චි කරනවා තීරු බදු විතරනේ තීරු බදු නොවන උපාංග රාශියක් පාවිච්චි කරනවා ඕට ක්‍රම විවිධ විදියට පාවිච්චි කරනවා හැබැයි අපි ඒව කරන්නේ නැහැ අපි ඒව නොකරන නිසා තමයි අර විදිහේ බහුජාතික සමාගම් වලට මේ වෙළඳපොළ වලට කඩා වදින්න හැකියාව ලැබිලා තියෙන්නේ එතකොට මේව පාලනය කරන්න කියලා හරිම ලස්සනයි මේව පාලනය කරන්න කියලා 52ක් යෝජනා කරා උපතමල දන්නවා ප්‍රතාපන ඇන්ටි ඩම්පින් ප්‍රතාපන විරෝධී සහ ප්‍රතිතෝලන බදු 52ක් මේ 52 නවත්තන්න 94 ලෝක සංවිධානයේ ගිවිසුමේ 52 ගේන්න තිබුණා මේ 52 නවත්තන්න මම පුද්ගලිකව විශාල මැදිහත්වීමක් කරා මට සන්තෝසයි එදා ඒ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු එකට විශාල වශයෙන් එකඟ වුණා ඒකේ කරුණු පෙන්නුවම මේ 52 කොමසාරිස් වරුණි මේකේ තියෙන්නේ ඇන්ටි ඩම්පින් ප්‍රතාපන විරෝධී හැබැයි මේ පනත සම්පූර්ණයෙන් ප්‍රතාපණයට පහසුකම් සලසනවා කොහොමද මේ හදන කොමිසමට බහුජාතික සමාගම් වලට ඇවිල්ලා යටත් කරලා සටන් කරලා මේ කොමිසමේ තීන්දුව ආපසු හරවන්න හැකියාව දීලා තියෙනවා
දැන් මොන කොමිසමත් අහන්ඩ ඕන්න මුදල්ලම තිවරයට පුලුවන් තමන්ගේ චන්දදායකයට වගකීම සඳහා හෙට ඕන්න කැබිනට්කෙන් අවසරගත්ත පදු පනවන්න පුළුවන්. හැබැයි මේ පනතාවට පස්සේ කිසිම එහෙම දෙයක් කරන්න බෑ කොමිසමෙන් අහන්න නැතු. කොමිසමෙන් අහනවා කියන්නේ සමාගමෙන් අහනවා කියන එක. එතකොට මේ ලස්සන නමක් දාලා තියෙනවා ඇන්ටි ඩම්පින් ප්‍රතාපන විරෝධී අවසානයේ ප්‍රතාපනයට තමයි මේ පනත් පාසුකම් සලසන්නේ. ඉතින් ඒ නිසා මේ ආරක්ෂණවාදී වීම කියන එක සම්බන්ධයෙන් මේකේ පුළුල් අර්ථය වටහා ගත යුතුයි. ඒක සමාජයට වටහා දීමේ වගකීම ඔබතුමාල මත තියෙනවා. මේ 52 මේ 52 නොගෙනාවත් අහස කඩා වැටේ ලංකාව දඬු කඳේ ගහයි කියලා කිව්වා. නමුත් තාම දඬු කඳේ ගැහුවේ නැහැ. 94 ඉඳලා 52 ගෙනාවේ නැහැ. තාම හමස් පෙට්ටිය තියෙනවා. හැබැයි දැන් යටින් ආයි අර මොළසෝද ගත්ත නිලධාරීන් කීප දෙනෙක් උත්සාහයක් ගනිමින් ඉන්නවා ඒක උඩට ගේන්න. ගෙනාවු ගමන් ඒකට විරුද්ධව කටයුතු කරන අපි සමාජ ක්‍රියාකාරී විදිහට මැදිහත් වෙනවා. ඔබතුමාලා ඒ අනතුර බේර ගන්න විදිහට මේ ප්‍රතිපත්තියට යම් කරුණු ඇතුළත් කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ඊළඟට මේකේ පස්වෙනි කරුණ නිදහස් වෙළඳාම. නාමයෙන් කරන යම් දේවල් කොහොමද රටේ පාරිසරික සාධාරණත්වයට සමාජ සාධාරණත්වයට බලපාන්නේ කියන එක පිළිබඳව ගැඹුරු හැඟීමක් මේ රටේ ජනතාවට තියෙනවා. දැන් ඒවා තුළ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඒ බලපෑම තක්සේරුවක් නැතුව ඒ තීන්දුව ගන්න පොළඹවන්න හොඳ නැහැ නිලධාරීන්. ඒ නිලධාරීන් තමා ගන්න තීන්දුවෙන් සමාජයට සිදුවිය හැකි අයහපත දීර්ඝකාලීනව ඒ අයට මැන බලන්න යම් නිර්ණායක මේව ඇතුලේ තියෙන්න ඕන. මහා සමාජයට ඊව සම්බන්ධයෙන් දැනුවත් වෙන්න එකඟතාවයක් ඇති කරගන්න ඉඩකඩ තියෙන්න ඕන. ඒ කියන්නේ පොඩි ඉතාම සුළු මකුව දැන් බලන්න අද වීගෝවියගේ වීබිල වැටෙනවා. දැන් අද පත්‍රයේ තියෙනවා හාල් නැවත ආනයනය කරන්න හදනවා. සහල් ගබඩාවල තිබියදී පවා ඒ සහල් සත්ව ආහාර වලට විකුණලා සහල් ආනයනය කරා කොමිස් ගැහිම සඳහා. එතකොට දැනුම් ආය හාල් ආනයනය කරන්න හදනවා. ගොවියගේ ජීවිත සත්‍ය කඩාගෙන වැටෙනවා. මේ අය පවර්ටි ලයින් එකේ බොහොම ගැට්ටේ හැමදාම ඉන්නේ. පොඩි දෙයකින් පහලට වැටෙනවා. එක කන්නේක රුපියල් 2-3කින් මුදල වැටුනම වී කිලෝ එක මිල ඔවුන් දුප්පත්කම යගාදීර කඩා වැටෙනවා. තොර මේ වල්නරබිලිටි එක මේ අයගේ තියෙන මේ දුප්පතුන් මේ සමාජයේ විශාල පිරිසක් උදාහරණයක් විදිහට ගත්තොත් කිරි ගොවියෝ සහ වී ගොවියෝ පවුල් ලක්ෂ 8ක් ජීවත් වෙන්නේ ඒ ආර්ථික ක්‍රියාකාරකමෙන්. තොර මේ බහුජාතික සමාගම් වලට අර කීප විදිහට සානාධාර දීලා වෙළඳ පොළ විකෘතියක් හදපුවම ඔවුන් දුප්පත්කමේ අගාධයට කඩා වැටෙනවා. ඒ නිසා මේ සමාජ සාධාරණත්වයේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්න ඕන ඔබතුමාලා. දැන් බලන්න නිදහස් සෞඛ්‍ය සේවය, නිදහස් අධ්‍යාපනය. නිදහස් අධ්‍යාපනය කියන්නේ උතුම් වූ පූජනීය කන්‍යාවක්. ඒ කන්‍යාවිය දූෂණය කරන්න වෙළඳපොළ බලවේග නිරන්තරයෙන් පහර දෙනවා. ඒක වළක්වන්න ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන තිබිය යුතුයි. ප්‍රතිපත්ති වලින් ප්‍රතිපාදන තිබිය යුතුයි. නීති පද්ධතිය ඇතුළේ ප්‍රතිපාදන තිබිය යුතුයි. සමාජ සම්මතයෙන් ප්‍රතිපාදනය තිබිය යුතුයි. සමාජ ක්‍රියාකාරීත්වයෙන් ඒක රකින්න ඕන. අද සන්තෝෂයි කියන්නේ මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ වතුර කකා කඳුළු ගෑස් කකා මේ පාරට බහින්නේ. මම හිටපු ශිෂ්‍ය නායකයෙක් මම දන්නවා ශිෂ්‍යෝ බොරුවට පාරට බස්සන්න බෑ. අපි එහෙම පාරට බස්සලා විවිධ සටන් කරලා තියෙනවා. නමුත් ශිෂ්‍යෝන්ගේ ඇඟ ඇතුලේ මේ නිදහස් අධ්‍යාපනය රකින්න ඕන කියන එක තිබෙනවා. සමහර වෘත්තිකයෝ මට හිතෙන මේ මෑත දවස්වල තමයි රජයේ වෛද්‍ය නිලධාර සංගමයේ පවා පොඩි දිව පැටලිල්ලක් තිබුණා. බය නැතුව කියන්න අපි මේ සටන කරන්නේ නිදහස් අධ්‍යාපනය කියන උතුම් වූ පූජනීය වූ කන්‍යාවිය සුරකින්ඩයි කියලා කියන්න. ඒ නිසා ගුණාත්මක භාවය ආදී ප්‍රශ්න එතුමල්ලා කතා කරමින් හිට හැබැයි දැන් මෑත කාලීනව මම හිතන්නේ එතුමල්ලා නිදහස් අධ්‍යාපනයේ සුරකීමේ වැදගත්කම බාර දුර කටයුත්ත එතුමල්ලා පිළි අරන් තියෙනවා. ඒක සමාජ සම්මතයක් තියෙනවා. මහා සමාජයේ සම්මතයක් තියෙනවා මේක රකින්න ඕන කියලා. මේක රැක්කේ නැත්නම් නිදහස් සෞඛ්‍ය සේවය ඉවරයි. ඉස්සල වෛද්‍යතුමා කිව්වා කොයිතරම් අඩු මුදලකින්ද අපි මේ නිදහස් සෞඛ්‍ය සේවය ලබා දෙන්නේ. 1.3 GDP එකේ දායකත්වයේ රජේ ප්‍රයිවට් දායකත්වයේ සේවා සැපයීම් අතරින් 10%-15%. නමුත් මූල්‍ය පැත්තෙන් GDP දායකත්වයේ 2.0 ගණනක් වෙනවා පෞද්ගලික අංශේ. ඒතකොට මේ සෞඛ්‍ය පද්ධතිය රැක්කේ නැත්නම් මේ මහජන සෞඛ්‍ය කඩා වැටෙනවා. අනිවාර්යයෙන්ම දුප්පතුන්ට සේවා අහිමි වෙන, පොසොන්ට සපන සේවා ලැබෙන තත්ත්වයක් නිර්මාණය වෙනවා. මහා විශාල සමාජ අසාධාරණයක්. හැබැයි ඒක වැළකීලා තියෙන්නේ නිදහස් අධ්‍යාපනයේ තියෙන නිසා මේ රටේ. නිදහස් අධ්‍යාපනයේ නැත්තම් නිදහස් සෞඛ්‍ය සේවය රකින්න බෑ. ඒ නිසා ඒ සමාජ සම්මතය පිළිබඳව මහජනයා තුළ ගැඹුරු අවබෝධයක් හදන්න ඕන මෙවැනි ප්‍රතිපත්ති තුලින්.
ඒව රකින්න පෙළඹවීම ඇති වෙන්න ඕන. ඒව රකින්න අවශ්‍ය නිර්ණායක සකස් වෙන්න ඕන. ප්‍රමිතියෙන් සකස් වෙන්න ඕන. 6 වෙනි උපාය මාර්ගය මම සඳහන් කරන වෙළඳාමේ නාමයේ දේශපාලන සහ සංස්කෘතික ආක්‍රමණ වලට ඉඩ නොතබීම. විශේෂයෙන්ම එක්කා සීපා හෙවත් එක්කා මාය දෙක අතර වෙනසක් දක්ින්න එක පටබල් බොරුවක්. ඒකේ මූලික අරමුණ එකයි. මාජන රවට්ටන්නේ නම වෙනස් කරා. කෙසේ වෙතත් ඉන්දියාවේ ඉන්නවා මිලියන 120ක් සංක්‍රමණික කම්කරු. තමන්ගේ ඉන්දියාවේ තියෙන සමාජ අසාධාරණ ක්‍රියාවලිය නිසා ගම්බිම් හැරලා ගිහිල්ලා නගරවල වැඩ කරා. එයාගෙන් 10%ක් මිලියන 12ක් වරින් වර විදේශීය රටවලට යනවා එනවා. තායිලන්තේ මාව කලාපේ රටවල් හැම එකකම ඇවිදලා තිනෝ. ඒ බොහොම දුෂ්කර තත්ත්වයන් යටතේ ඉඳිකිරීම් කම්කරු 40%ක් ඉන්නේ. එයා සේවය කරනවා. පඩිය භාගයයි. ඒ ලෝකල් කම්කරුට රුපියල් හම්බෙන්නේ ඊට වඩා අඩු මුදලක්, භාගයක මුදලක් ලැබෙන. ඒතර මේ සීපා ගිවුසුම අසයින් කරාන් පස්සේ වෘත්තිකයව සම්බන්ධයෙන් දොස්තරවරු මහ විශාල වශයෙන් මේකට කඩාවා දින්නේ නැහැ. හැබැයි කඩාවා දින්නේ මේ ඉඳිකිරීම් ශේෂය සහ අනිකුත් කම්කරුවා. ඉතාම සුළු කාලෙකින් 6,000ක් කඩාවා දිනවා. දැනටමත් එහෙම මාකට් එකක් තියෙනවා. ඔවුන්ට අවශ්‍ය වැටුප රුපියල් 650-700 දක්වා අඩු කරන්න. ඒක තමයි තාක්ෂණිකව ඇනලයිස් කරාම ඔවුන් කියන්නේ. අද වතු කම්කරුවට ගෙවන්න එකගෙ වෙච්ච වැටුප. ඒක තමයි කම්කරුවගේ වැටුප. වැටුප් අඩු කරන්න නම් මෙන්න මේ ගිවිසුම අස්සම් කරලා මේ ඉන්දියානු කම්කරුවන්ට රට තුළට එන්න ඉඩ හදන්න ඕන. ඒක තමයි මේ කරන්නේ. ඒ නිසා ඒකෙන් ඇතිවන රැකියා අයවීම, ඒකෙන් ඇතිවන ආර්ථික සමාජීය කරුණු සම්බන්ධ බරපතල අවධානයක් තිබිය යුතුයි. මේ සංක්‍රමණික අයගෙන් 5%ක් විතර හැම විටම ඉන්දියානුවන් ලෑස්ති වෙලා ඉන්නේ ආපු ගම යන්න. හොරෙන් හරි ටූරිස් වීසාකින් හරි ඕන විදිහකට යන්න. මම ඉන්දියාවේ දීර්ඝ කාලයක් ඉඳලා තියෙනවා, ඇවිදලා තියෙනවා, මුළු ඉන්දියාවෙම ඇවිදලා තියෙනවා. ඉන්දියාවේ බොහෝ දේවල් ගැන මට පුද්ගලික අවබෝධයක් තියෙනවා. ඒ නිසා මම කියන්නේ. එතකොට ඒ අයගෙන් විශාල පිරිසක් රටේ සාමාන්‍ය ඒඩ්ස් සහ සමාජ රෝග ප්‍රතිශතයන්ට වඩා 3-4 ගුණයක් වැඩි. ඔවුන් ගම්බිම් වලට යන්නේ, බිරින්දා වලින් මිනක හෙන්නේ, සල්ලි කීයක් හරි යවන එක විතරයි කරන්නේ. තායිලන්තේ, මැලේසියාවේ, හොංකොං වල ඒ අයට වැටුප් හම්බුනාම ඒ ලාභෙට මිලදී ගන්න පුළුවන් ගණිකාවන් ඇසුරු කරන එක තමයි ඔවුන්ගේ ඔවුන් ඒ මාසෙම දුක් විඳලා කරන ජීවිතේ ලබා ගන්න සතුට. ඉතින් මේ අය මේ කියන 5%ක් යන්න බලාගෙන පාස්පෝර්ට් අතේ දැගෙන අයගෙන් 600,000ක් මෙහාට කඩා වැදුනම ඒක නයිට්මෙයා එකක් හිතා ගන්න පුළුවන් කොයිතරම් භයානක වේද කියලා. ඉතින් ඒ නිසා මේවා සම්බන්ධ කිව්සොම අස්සම් කරද්දී මේ ප්‍රතිපත්තිය හදපු අර මා කියපු කුලියට ප්‍රතිපත්තිය හදපු විද්වතුන් ඊනියා විද්වතුන් කියනවා නෑ, 4 වෙනි මෝඩ එක විවෘත කරන්නේ නෑ, ඒක පට්ටපල් බොරුවක්. එහෙම විවෘත නොකර ඉන්න බෑ. ඇයි බැරි? බැරි අපි ලෝකල් සංවිධානයේ ගැට්ස් ගිවිසුමේ අවම බැඳීම් අපි දීලා තියෙනවා. ඒ අවම බැඳීම් වලදී ඉන්දියාව විශාල කොන්දේසි රාශියක් දාලා තියෙනවා. නමුත් අපි දාලා තියෙන්නේ පවතින නීතිය යටතේ වීසා ඇප්ලයි කරලා එන්න පුළුවන්. බොහොම පොඩි වගන්ස් දෙකක් තියෙනවා. එතකොට අපි මොන රටක් එක්ක වෙළඳ ගිවිසුම් අස්සම් කරත් වෙළඳාම ආශ්‍රිතව ගැට්ස් ගිවිසුමේ අවම කොන්දේසි තමයි බලාත්මක වෙන්නේ. ඒකට අපි එකඟ වුණ නැත්නම් ඒක ජාත්‍යන්තර මේ ලෝකල් සංවිධානයේ ඒ පැමිණිලට ලක් වෙනවා. ඉතින් ඒ නිසා ඒක බොරුවක්, පට්ටපල් බොරුවක්. 4 වෙනි මෝඩ් එක අපිට අනිවාර්යයෙන්ම විවෘත කරන්න සිද්ධ වෙනවා අස්සම් කළොත් ඉන්දියාව සමග එක්කා හෝ සීපා ගිවිසුම. ඒ නිසා ඒ ගැන අපි අවධානය යොමු කරන්න ඕන. 7 වෙනි කරුණ ඒක මා කලින් කියපු එකටම සම්බන්ධයි. ඒ විශේෂ ඒ සමාජ සම්මතයන් නිදහස් අධ්‍යාපනයේ නිදහස් සෞඛ්‍ය සේවයේ ඒව රැකීම සඳහා අවශ්‍ය සමාජ පෙළඹවීම ඇති කරන්න ඒ උපාය මාර්ග රාමුවක් සකස් කළ යුතුයි. 8 වෙනි විසින් කියන්න පුළුවන් විශේෂයෙන්ම ගොවියාට සහ පොදු මහජනයාට ස්වභාව ධර්මයෙන් උරුම වෙච්ච අයිතිවාසිකම් බීජ අයිතිය ඉස්සලා වෛද්‍යතුමිය කිව්වා ජල අයිතිය එවැනි අයිතීන්ට අභියෝග කරන ඒවා යටපත් වෙන ආකාරයට ප්‍රතිපාදන වෙළඳ ගිවිසුම් වලට ඇතුළත් නොවිය යුතුයි. ඒ මහා සමාගම් වල බලපෑම යටතේ එහෙම කරන්න බැරි වෙන විදිහට මේ ප්‍රතිපත්ති ශක්තිමත් විය යුතුයි. කරන්න උමනා වුණත් කරන්න බැරි වෙන විදිහට ඉඩම් අහිමි වෙන, ජල අයිතිය අහිමි වෙන, බීජ අයිතිය අහිමි වෙන. ඒවා මූලික යුක්ති ධර්ම. ඒවා වෙළඳාමේ නාමයෙන් ඒවාට අත තියන්න ඉඩ නොතබිය යුතුයි. ඒක ඔබතුමාලගේ ප්‍රමුඛතම පූජනීය වගකීමක්. ඒක වළක්වන එක. එහෙම කළ නොහැකි විදිහට මේ ප්‍රතිපත්ති ආදන එක.
නමනි කරුණ තමයි මේ වෙන කොටේ කියන්නේ අපේ රටේ පවතින නීති පද්ධතිය සහ අපි අසංකලද ගියුසුම් ඔලින් අපි අවාසිදායක කොන්දේසි වලට එකඟ වෙලා තිබේ නම් ඒව නිවැරදි කළ යුතුයි. මා කලින් සඳහන් කළ ආකාරයට ගැට්ස් ගියුසුමේ අපි කුමන හෝ හේතුවක් මත අවාසිදායක කොන්දේසි ප්‍රමාණයට එකඟ වෙලා තියෙනවා. නැවත අපි වෙළඳ ගියුසුමක් කිසිවෙක් සමග නිදහස් වෙළඳ ගියුමක් අසංකරන්න කලින් අපි රටක් ලෙස පරම වගකීමක් තිබෙනවා අර වැරද්ද නිවැරදි කරන්න. නිසා ඒ වැරද්ද නිවැරදි නොකර කිසිදු ගියුසුමක් අස්සන් නොකළ යුතුයි. ඒ වගේම නීති පද්ධතියේ තිබෙන දුර්වලතා. ඉසල වෛද්‍යතුමා කිව්වා වෛද්‍ය සභාවේ පනතේ තියෙන දුර්වලතා. එතුමාට පොඩි කරුණක් විවාදයට ලක් වෙනවා. මොකද අර කියපු විශේෂඥ වෛද්‍යරෝගේ ලයිස්තු ආවොත් අපි අමාරු වැටෙනවා. ඒක ඕන. හැබැයි මේ සීපා ගියුසුමක් සංකල ඒක ආවොත් දැම්බෑ ලේසියෙන් ලියාපදිංචිය ගන්න. දැන් විශේෂඥ වෛද්‍යවරයෙක් වුණත් අපේ වෛද්‍යරු එංගලන්තේ යනවා එංගලන්තේ උපාධියක් කරන් නමට යටින් දාගන්න. ඒක ගරු කටයුතුයි කියලා. හැබැයි එංගලන්තේ ඒ උපාධිය තියෙන වෛද්‍යරට මෙහි ආවිල ලියාපදිංචි වෙන්න බෑ. මොකද එයා මූලික වෛද්‍ය උපාධියෙන් තමයි ලියාපදිංචි. හැබැයි ඔය කියන ස්පෙෂලිස්ට් රෙජිස්ටර් එක ආවොත් මොකද වෙන්නේ? ඉතා පහසුවෙන් විශේෂඥ වෛද්‍යවරයා ලෙසම ඍජු ලියාපදිංචි වෙන්න පුළුවන්. ඒක එට්කා ගියුසුමට වාසි සාගතයි. සහ අපටත් පැටලීම් වෙනවා අපේ විද්වතුන් අතරත් ඒ සම්බන්ධ එකකතාවයන් අඩුයි. සමාජ කතිකාවක් අවශ්‍යයි. නීති පද්ධතිය ශක්තිමත් විය යුතුයි අපිට ඒකට මුහුණ දෙන්න. ඒ වගේම අර කියන වැරදි හදන්න ඕන අපි මේක අපේ අසංකරූප ගිවිසුම් වල. එහෙම වැරදි හදන්න නැතුව රට අමාරු දාන ගිවිසුම් අසංකරන්න කිසිම නිලධාරියෙකුට අයිතියක් නැහැ. අටවෙනි කාරණේ. ඔව්. නවවෙනි කාරණේ මම කිව්වා. දහවෙනි කාරණ අපි මීට පෙර ජාත්‍යන්තර ගිවිසුම් වලින් එකඟ වෙලා තියෙන ආකාරයට අපි විවිධ කොන්දේසි වලට දැනටමත් යටත් වෙලා ඉන්න උදාහරණයක් විදිහට තීරුබදු. තීරුබදු අපි බෑන්ඩ්ස් තුනකට කාණ්ඩ තුනකට තමයි අපි දැන් එකඟ වෙලා තියෙන්නේ. 100.0, 115, 130යි. ඒතර 100.0 කාණ්ඩේට බාණ්ඩ වලින් 50%ක් අයත් වෙනවා. ඒතර ආනයන කරුවන් දිරිමත් කරන්න ඕන කසල ගොඩක් මේ රටට ගේන්න අවකාශය අපි හදලා තියෙනවා. හැබැයි මොනවද අපේ අපනයන කරුවට තියෙන දිරිමත් කිරීම? ඒ දිරිමත් කිරීම නැතුව විතරක් නෙමෙයි ආනයන කරුවට රටේ ආහාර පනත අභිභවා යන විදියට අද දාන දැන්නේම අර ඉස්සලා වජිතුපි කියපු දැන්නේම එකක්වත් දාන්න තහනම් අපේ රටේ නීතිය අනුව. හැබැයි ඇයි විරුද්ධ වෙන්නේ නැහැ? විරුද්ධ වෙන්න හැකියාවක් නැතුව ඇති. මම දන්නේ නැහැ හේතුව මොකද්ද කියලා. එහෙම දැන්නේම දාන්න බෑ. ඒ අය අර කියන අර බදු සහනයෙන් ලැබුණු මේ කිරිපිටි සමාගම් වලට මිලියන 8000ක බදු සහනයක් දුන්නා මේ මාස කීපය ඇතුළත. මිලියන 8000ක් උඩ දක්වා දාගත්තම මොන මිනිහද මිලදී ගන්න බැරි? වෙලෙන්ද සිල්ලර වෙලෙන්දට පුළුවන් වැඩිපුර කොමිස් කෙවලා ඒ බාණ්ඩ විකුණන්න. රාක්කේ අනිත් දේශීය නිෂ්පාදන ඉවත් කරලා අර බාණ්ඩ ටික ඉස්සරහින් තියන්න කියලා කියනවා. වැඩිපුර කොමිස් එකක් දෙනවා. තායිලන්තේට අර එමේ එක යනවා සංචාර වලට. මහාර කියපු පාම්පිටි සමාගම පහුගිය අවුරුද්දේ 500ක් ඔබතුමාලා විශ්වාස කරන්න වාකියම කියන්නේ. 500ක් බේකරි හිමියෝ බක්කරේලා අරගෙන ගියා සංචාර වලට. වෙනදාරා යන්නේ තායිලන්තේට අර එමේ ලඟහලපාල රටවලට මේ සැරේ යුරෝපයට පව අරන් ගියා. මා කිව්වා මිලියන 10000 කුඩසක් විදාගත්තම මොනවද කරන්න බැරි කියලා. ඉතින් එතකොට ඒ නිසා මේ ආනයන කරුවන්ට දෙන සහන සම්බන්ධ නිර්ණායක අවශ්‍යය වට සීමා පනවන්න. ඒ වගේම ඒකට එක ඒක ඇතුලේ තියෙන්න ඕන අපේ අපනයන කරුවන් දිරිමත් කරන්න මොනවද කරන්න? අද අපේ දේශීය නිෂ්පාදකයෝ ඒ මහත්වරුන් මේ නිෂ්පාදන කොහොමරි පවත්වගෙන යන එක ගැන එතුමන්ලට අපි ගෞරව කරන්න ඕන අගය කරන්න. අපේ රටේ විශිෂ්ට දේශීය ව්‍යාපාරික පිරිසක් ඉන්නවා. විශිෂ්ට බ්‍රෑන්ඩ්ස් ප්‍රමාණයක් ජාත්‍යන්තරව තියෙනවා. හැබැයි අද දේශීයව මේ සුපර් මාකට් වලින් 35-40 සමහරට ස්පෙෂල් ප්‍රොමෝෂන් නම් ඒකේ වියදමුත් ගන්නවා. ඒසී එකට වෙනම ඉල්ලනවා. ඒතොර නිෂ්පාදන වියදමයි අර සුපර් මාකට් එකේ වියදමයි ගෙවුවම නිෂ්පාදකයට ඇති දෙයක් නැහැ. අද ඇමරිකාව පවා එකෙන් පීඩාවට පත් වෙලා වූල්වර්ත්ස් වගේ කම්පැනි 40%ක් ගන්නවා කොමිෂන් එක. නිසා ඇමරිකාවේ නිෂ්පාදන පද්ධති කඩාවැටලා අද චීනෙන් බඩු ආනයන කරන එක ලාභ වෙලා. ඒතර අපිට ඒ දේ ඊටාම සුළු කාලෙකින් එනවා මේ සුපර් මාකට් නිසා. ඒක පාලනය කරන්න අවශ්‍යයි. එහෙම වැඩිපුර කොමිස් ගන්න එක නිකම් බද්දක් ගහලා හරි බද්දක් නොගහ ඉඳලා එහෙම සිම්පල් ක්‍රමවේදයෙන් මේක බේරන්න බෑ. මේවට මිල නියම කිරීම, මිල සූත්‍ර හඳුන්වා දෙන්න ඕන අත්‍යවශ්‍ය ආහාර වලට නිෂ්පාදන පිරිවැය අනුව. එහෙම නැති වුණාම මොකද වෙන්නේ? වෙළඳ පොළේ විශාල විකෘතියක් එනවා. දැන් මහා භයානක විකෘතියක් මෑත කාලේ සිද්ධ වුණා. මාර කියපු කිරිපිටි වලට
බදු අඩු කිරීම නිසා දැන් එන්න පුළුවන් එක්ස්පයර් වෙච්ච සමයන්න මගේ කාලේ තව විනාඩි 2 3ක් මම ගත කරවන්නේ එක්ස්පයර් වෙච්ච කිරිපිටි දැන් ගේන්න පුළුවන් දැන් ෆාම් තෙල් වලට බද්ද සම්පූර්ණයෙන් අයින් කරා දැන් නැගෙනහිර පළාතේ විශේෂයෙන්ම මම වගේම කියන පිටකොටුවේ ඉන්නවා වෙලෙන්දෝ අපි ඔවුන් ගාවට ගිහිල්ලා ඒක ලබා ගත්තා නම් කියන්න බෑ වට්ටෝරුව පවා දෙනවා බඩු ඔක්කොම දෙනවා ෆාම් තෙල් කෝස්ටික් සෝඩා ෂැම්පූ ෂැම්පූ කොට යම් ප්‍රමාණ වලින් යූරියා සීනි දාලා කිරි හදනවා බොහොම පහසුයි බැරල් එකක් දාලා කරකවන්න විතරයි තියෙන්නේ ඒ හදන කිරි එකතු කරනවා දේශීය ඇත්ත කිරි වලින් 30% විතර අරගෙන බාල කිරි පිටි දිය කරලා ඒකත් මේකට එකතු කරලා කිරි හැටියට යොකුණා ඒ වෙළඳ පොළ විකෘතිය කූට ව්‍යාපාරිකයන් ටක්කල යොදා ගන්නවා ඒක ඉතා ශෙඩිකින් ඒගොල්ලෝ ඒකට ඒක වාසියට අරව ගන්නවා පාම් තෙල් බද්ද අඩු වුණා කිරි පිටි බද්ද අඩු වුණා අලුත් ව්‍යාපාරයක් ඇති වුණා මහ භයානක ව්‍යාපාරයක් අද මිනිස්සු ඒ ගැන දන්න අය අද මුදෝපු කිරි කන්නේ නැහැ මුදෝපු කිරි වෙළඳ පොළත් කඩා වැටිලා ඉතින් ඒ නිසා මේ බදු සහන වලට අදාළ අපේ ඒ සහන වලට අදාළව ඒවයෙන් මතුවෙන වෙළඳ පොළ විකෘතිය නිසා ඇතිවෙන අතුරු ඵල ගැන අවධානයක් යොමු විය යුතුයි සමාජ අවධානයට ලක් විය යුතුයි එහෙම අවධානයට ලක් වෙන ආකාරයේ නිර්ණායක මේ ඔබතුමාලගේ ප්‍රතිපත්තිය තුළ තිබිය යුතුයි කියලා මම විශ්වාස කරනවා 11 වෙනි කාරණේ ඒක රජයේ වෛද්‍ය නිලධාරීන් සම්මේලන විසින් මතු කරපු කාරණයක් එතුමාලාට ඒක ගැන විශේෂයෙන් සිතුවන්ත වෙන්න ඕන මේ නිලධාරීන්ට කිසිම වගවීමක් නැහැ මේවා කරන්නේ කවුද කියලා දන්නේ නැහැ ඒ අය හැබැයි රටේ අනාගතයට බලපාන තීන්දුව తీරන ගන්නවා ඒ නිසා මේ ක්‍රියාවලියට සම්බන්ධ වෙන නිලධාරීන්ගේ වගකීම සහ වගවීම සහ විනිවිදභාවය තහවුරු කිරීම සඳහා යාන්ත්‍රණයක් අවශ්‍යයි තොරතුරු දැනගැනීමේ අයිතියටද ඒක ලැබෙන්න ඕන නමුත් ඉස්සලා වෛද්‍යතුමිය කිව්වා වගේ තොරතුරු දැනගැනීමේ අයිතියටද වෙනද ප්‍රතිපත්තිවල තොරතුරු යම් තොරතුරු උපාය මාර්ගිය තොරතුරු දැනගැනීමේ අයිතිය මහජනයාට නැහැ මම කලින් කිව්වා රෝ සංවිධානයේ අපේ රටේ එහෙම සංවිධාන නැහැ අපේ රටේ ඔත්තු සේවා කියන්නේ අර පාරවල් දිගේ පෝස්ටර් ගන්න මිනිස්සු ගැන ඔත්තු හොයන එක නැතුව මේ ආර්ථික ගැන ඔත්තු හොයන එක නෙමෙයි මහ බැංකුවේ තියෙන ෆයිනෑන්ස් ඉන්ටෙලිජන්ස් යුනිට් එකක් ඒගොල්ලොත් මේ ඔපරේෂනල් දේවල් මිසක් උපාය මාර්ගික දේවල් ගැන හොයන්නේ නැහැ ඒ නිසා ඒවා ගැන මහජනයාට කරුණු විමසන් accountable කරන්න. එතකොට නිලධාරීන්ට පොඩි බයක් ඇති වෙනවා. හර්ධ සාක්ෂියක් නැති වුණත් කමන්නේ බයෙන් හරි යහපත් දේ කරනවා නම්. අත වශයෙන්ම කරෙන්න ඕන එක හර්ධ සාක්ෂිය. හර්ධ සාක්ෂිය නැති වුණත් බයට කරනවා එතකොට. ඇයි අහු වෙනවා බෙල්ල මුලට මම තමයි මේකට වග කියන්න ඕන. ටෙන්ෂන් ගියත් මම වග කියන්න ඕන කියලා. accountability එක. විනිවිදභාවයේ තහවුරු වෙන යාන්ත්‍රණයක් මේ වෙළඳ පොළ පාලනය කිරීමට සම්බන්ධ නිලධාරීන්ට අනපනත් ක්‍රියාත්මක කරන්නන්ට අවශ්‍යයි. 12 නිසා අවසාන කාරණේ මහජනයාට මේ තීන්දුව తీරන ගැනීම වෙනස් කිරීම ඊව සම්බන්ධයෙන් සමාලෝචනය දෙන්න වේදිකාවක් අවශ්‍යයි නීති අනුකූලව ඒක ස්ටැටියුට් එකකින් පිටවන්න ඕන මොකද්ද කොමිසමක් වෙළඳ සාධාරණ වෙළඳ කොමිසම වෙන්න පුළුවන් වෙළඳ ප්‍රතිපත්ති කොමිසම මොන නමක් දාගත්ත කමන්නේ මහජනයාට ඇවිල්ලා පැමිණිලි කරන්න ගොවියට පැමිණිලි කරන්න කිරිපිටි වල බදු අඩු කරාම මගේ දරුවෝ බඩගින්න ඉන්න වෙනවා පාම්පිටි වල බදු අඩු කරාම මගේ දරුවන්ට බඩගින්න ඉන්න වෙනවා ව්‍යාපාරික මහත්තුරුන්ගේ ෆැක්ටරි වැහිලා යනවා මෙතන ඉන්න තරුණ ව්‍යාපාරික මහත්තයෙක් මට පේනවා එතුමා පිටරට වැඩ කරලා බොහොම අමාරුවෙන් මුදලක් ඉතිරි කරගෙන ආවා මිලියන 80ක් විතර වැය කරලා බැංකුවෙන් ණය වෙලා සුවිශේෂී ෆැක්ටරි එකක් දැම්මා මොකද්ද තිරිඟු පිටි වල තියෙන යම් ගුණාත්මක ලක්ෂණ සහිත හාල් පිටි නිෂ්පාදනය කරා තිරිඟු පිටි පරිභෝජනය අඩු කරන් ජනතාවට හැබැයි අද එතුමා පාරට වැටලා ඉන්නවා ෆැක්ටරි වැහිලා දුවන්න බෑ ඇයි පාම් පිටි තුට්ටු දෙකට දෙනකොට කොහොමද දුවන්නේ දැන් ඒ විතර නෙමෙයි දැන් ඔබතුමාලා හිතන්න කුටා වෙළඳ පොළවල් පවා ආක්‍රමණය කරනවා මේ මහා පාම්පිටි සමාගම පිටි තම්බලම් දැන් මේ වෙනකොට ඉන්දියාප්ප වෙළඳ පොළේ විශාල ප්‍රමාණයක් තාමත් හාල් පිටි වෙළඳෝ අමාරුවෙන් අල්ලන් ඉන්නවා බයිසිකලේ පදගෙන ගිහිල්ලා පොඩි ලාබෙට දාලා දුවයි පුතයි ඔක්කොමලා ඒකේ වැඩ කරලා ඊටාම සමාහට පඩිය විතරයි ලාභයක් නැහැ එහෙම කරලා මේ වෙළඳ පොළ පවත්තන් යනවා ඔය දැන් මොකද කරන්නේ මේ මහා සමාගම කඩා වැදුණා මේ කුඩා වෙළඳ පොළට දැන් ඒගොල්ලෝ තම්බපු පාම් පිටි එකක් වෙනද පොරට දානවා. ඒතර ඉන්දියා පාදන මිනිහා ගන්න පටන් ගන්නවා අර තම්බපු පාම් පිටි. ඒතර සාල් පිටි වෙනද පොළ නැති බංගස්ථාන වෙනවා. මෙතුමා වගේ මහා පරිමාණ ව්‍යාපාරිකයෙක් නෙවෙයි. අර පුංචි පුංචි ගමේ ඉන්න ව්‍යාපාරී ටිකත් නැති බංගස්ථාන වෙලා යනවා. දැනට 5000ක් එහෙම ආයතන වෙලා තියෙනවා. ඒතර මේක සෙල්ලමක් නෙවෙයි මිනිසුන්ගේ ජීවිත එක්ක බැඳිච්ච කාරණයක්. ඒ නිසා ඒව සම්බන්ධයෙන් පැමිණිලි කරන්න ඒව සම්බන්ධයෙන් යම් පබ්ලික් මේ 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 ලොබින් කරන්න මහජනයාට ඒව සම්බන්ධයෙන් සටන් කරන්න වේදිකාවක් අවශ්‍යයි. ස්ථීර කොමිසමක්
අවශ්‍යයි නිලධාරීන්ට තමන්ගේ හිතුමතේ තීන්දුව අරගෙන රට අමාරුයි දාලා පෙන්ෂන් අරන් ගෙදර යන්න බැරි වෙන්න ඕන. එක පැත්තකින් accountability එක විනෝදභාවයේ තහවුරු වෙන්න ඕන, අනිත් පැත්තෙන් අර කියන මහජනයාට එදිනෙදා මේකත් එක්ක සක්‍රීය වෙන්න. එතකොට තමයි මහජනයා මේ ප්‍රතිපත්ති රකින්නේ. මහජනයාට මේ ප්‍රතිපත්ති සංවේදී වෙන්නේ. එතකොට තමයි රටකට ඉස්සරහට යන්න පුළුවන්. එනේ මහජනයාට හොරෙන්, මහජනයාට බොරු කියලා මහජනයා අමාරුයි දාලා රටකට ඉස්සරහට යන්න බෑ. මහජනයාත් එක්ක සංවාදයේ අවශ්‍යයි. එසා ඒ ස්ටේජ් එක, ඒ කොමිසම විසින් ඒ පදනම හදනවා නම් ඉතාම වැදගත්. ඔබතුමාලා ඒ ගැන අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිමි. මගේ ප්‍රසන්ටේෂන් එක අවසන් කරනවා. සමා වෙන්න ඕන මම යම් වචන පාවිච්චියේදී ඒක දේශපාලන හැඩයකින් එක කිව්වනම් ඒකත් අවශ්‍ය කියලා මම පුද්ගලිකව හිතනවා. භවිෂ්‍යතේ